සමන්තාචක්වාලෙසු අත්‍රාගච්චන්තු දේවතා සත්ධම්මන් මනිරාජස්ස සුනන්තුසග්ග මොක්කදන් දම්මස් සවනකාඩු අයං පදන්තා දම්ම සවනකාලු අයං භදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමෝතස්සේ භගෙවෙතුනරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සේ භගවෙතුනර හතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතුනර හතුෝ සම්මා සම්බුද්ධස්ස පදමුත්තරස්ස භගවෙතු සුජාතෝ නාමසාාවකෝ පන්සුකෝලං ගවේ සන්තෝ සංකාරය චරතිතද නගරේ හන්සවතියා පර සංගතකෝ අහන් උපන්ඩ දුස්සං දත්වන සිරසාබිවාදියන්. තියන කම්මේන සුක තින චේතනා පනිදීච ජහිතුවා මානු සංදේහන් තාවතින්සේ අගච්ච හංතීති සදහවත් කාරුණික වාසනාවන්ත පින්වත්න්නේ අපේ බුදුරජාණන් වහන්සේ ධරමාන කාලේ චූල ගච්ච කියල හිටිය මහරහතන් වහන්සේ නමක් උන්වන්සේගේ අතේද සංසාර ප්‍රවෘතිය. ගෙනහර දක්වමින් බුදුරජාණන් වහන්සේ දෙරිපිට කළ දේශනයක් මේ මාත්තුෘුකා කළේ. පෙනවත්ම මේ බුදු දහම සලාතුරකින් ලෝකී හම්බවෙන්නේ එනිසා වී පෙන්න තුල්ලාට තුනුරුවන් සරණෑම පන්සිල් සමාධංවී රැකීම පෝයට අටශිල් ගැනීම උදේ හවස බුදුන් වැදර මල් පහන් ගිලන් පස පූජා කිරීම සමහරවිත ධනමාන පූජාවන් කරගන්නට ලැබෙලතියෙන. ඒ අතර තමන්ගේ සලාකදාන සංගිකදාන ධර්ම දේශනා පැවැත්වීම භභාවනාකිරීම වැනි පින් කමුත් කරගන්න. මවුට සැලකීම පියාට සැලකීම වැඩිහිටියන්න සැලකීම. ඒමත් බුදු දහමෙන් අපට ලැබිච්ච දායාදේ. පරලෝගිය ඥාතීන්ට පින්දීම කෙනෙක් පරලෝගි හාම අනිවාදයෙන් අපි දිනහත තුන් මාසේ වරස පූරණ පින්කම් පුළුවන් හැටීර සිද්ධ කරලා පින්දෙනවා මේන් අපට ලැබෙන්නේ උතුම් පිනක් එහි විපාක සැප ලබාදීම පිනී විපාක සැපලබාදීම පින කියන්නෙත් කුසල් කියන්න දෙකම එකයි එකම තේරුම දෙකෙන්ම කරන්නේ එකම තේරුම එකම දෙැයි සැප ලබාදීම ලෞකික සුවයේ ලෝකෝත්තුර සුවය කියලා දෙහෙකට බෙදනවා. ඔය අපි කරන සියලු පින්කංවලින් එකපාරම රහත්වී නිවනට යන්නේ නෑ. දීර්ග කාලයක් ඇන. දැම අපි බුදුරජාණන් වහන්සේට විසි අසංකෙයිය කල්ප ලක්‍ෂයක් ගයා නිවනට පත්වෙන්. සැරියුත් මොගලන් දෙනම වහන්සේට එ අසංකෙයිය කල්පලක්ෂයක් ග්‍යා නිවනතයන්. අනිත් රහතන් වහන්සේලාට කල්පලක්ෂයක් ගිය. එහෙනම් මේ යන ගමන දවසකින් දෙහිකින් තුනකින් අපට සංසාර දුකින් නිදහස් වෙන්න බෑ තන්හාාවතියනවා අරාවතියවා ඒවල් මුළුමනින් ඉවත් වෙන්ඩෝල් ඒකට දීර්ඝ කාලයක් ගත වෙන අපි දන් දෙන්නේ සිල්ුරකින් භාවනා කරන්නේ ඒ අකුසල මෝල ටික ගලවලදාන් සුනු විසුණු කරගන්න මේ බුද්ධ ශාසනය නිසා ඔබ අප සීලු දෙනා මේ වෙන කොට විශාල පොන්න සම්පත්තියක් ැස්කරන්තිය සංසාරවත් ගෙවා නිම කරන්න බෑ. එවුනාට පින්කම් කරල ඇති කියල හිතන්න හොඳ නෑ. අසන් තුොට්ටිතා කුසලේසු ධම්මේසු අපටිවානිතා පදහ නස්මිගේ බෝසත් චරිතයකයි කියවෙන්. මොන්න තරන් පින්කම් කළත් සෑහීමකට පත්තෙන් ඩිපා කියනවා. ඉගැන් පුළුවන් තරම් පින්කරගන්න. අප්පටි වානිතා පදහනස්මින් වීර්ය අතාරෙන්ටත් එපා කිය. මේ ජීවිතය අවසංහුස්ම දක්වාමත් ඔය කරුණු දෙකති එෙන්ඩුවන සංසාරෙ තියෙන්ඩුව. එතවර තමන් කවම දවසකවත් සතරපායාදී තැනකට වැටෙන්න්නේෙ නෑ. දුගී දුප්පත් අසරන බවගඩ පත්වෙන නෑ. අන්දය විහිරෙක් ගොළුවෙක් වන්නේ නෑ ඉස්සුරු මත් ජීවිත පෙලක් ලබනව රහත්වන තුරු. මේ කවුරුත් අහලැති නිතර ජෝතිය කියල හිටිය මහරහතන් වහන්සේ නමක් බොහෝම පිනතිය. උතුරායන පින. එතුමා අතේද සංසාරයේ බොහෝම පින්කරගෙන එන්න කෙනෙක්. අතර විපස්සී කියන බුදුරජාණන් වහන්සේගේ ශසනයේ විහෙර විහාර හදල පූජ කළ ධනමාන පූජා කළ බනහන් දෙනයට තෑගි බෝගු දුන්න කෑමවීම දුන්න ඒවිදිී තුනරුවන්ට පුදුම ගෞරුවයක් දැක්කෝ ඒ පිනෙන් බලන්න කල්ප අනුවකක් සුගතීහිට මේ බුද්ධ ශාසනය වෙනකොට දීප්ටිමත් ජීවිතයක් බැබැලෙන ජීවිතයක් හම්බෝනා එනිසා දරුවට දෙමවුපියුන් නම තැබි ජෝතිය කියල බැබලෙන්නේය එතුමා මවකුසටාපු දවසී ඉඳලම අම්මට බොහොම සරුසාරයි කෑම බීම ඉඳුන් හිටුම් සියලු සම්පත් ලැබෙන පියාටත්තේ වගේ දෙවරකවරණ ඇත්තේ වගේ. උපදින දවස තමයි රත්තරං රිදිී දිලිසෙන්න පටන් අරන්තේ ආන්න ඒ නිසා දරුවට ජෝතිය කෙන නම දැම්මා. අවුරුදු දාසේදී මෙතුමට ලැබුණු ලොකු මාලිගාවක් අදෝනත්ව විශාල මිනිස්සුන්ග මාලිගා කෙත්වොතු ලැබිලතින ඇගේ පින ඒ වගේ මෙතුමාටත් ලැබුණෙ පිනට විපශසී බුදුරජාණන් වහන්සේට විහෙර විහාරහදල පූජකරපු අවසාන පිනේ විපාකයි ඒ මාලිගාවත් අතහැරල මහන වුණ නොබෝ දවසකින් රහත් වුණ මේ රහතන් වහන්සේ ගහක් මුල වැඩයිඳගැන නිතරම කියනවා අනේ සැපයි අනේ සැපයි කිය ළඟ පාතයන්න භික්‍ෂූන් වහන්සේලා ටැහිල හිතනම මේ මාලිගව මතක් වෙලා වෙන්ඩ ඇති සිටු ගෙදර මතක් වෙලා වෙඩ ඇති මහනකම එපා වෙලා වෙන්නඇතිම මේ අනේ සපයි කියල් බුදුරජාණන් වහන්සේට පැමිණිල් ලක් කළ ස්වාමිනිමී අසවල් හාබුදුරුවම මේ ගහක් මුල වාඩිවෙලා අනේ සපයි අනේ සපයි කිය බුදුරජාණන් වහන්සේ සියලු තතු දන්නව නමුත් කැඳෙව්වා හැන්දෑවි. ඇත්තද මහන්න මේ කියන කතාව ඔබ මේ ගහක්මුලවාඩි වෙලා අනේ සැපැයි අනේ සැපැයි කළ නිතර කියනවයිකි. බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ මේ සියලු තතු දන්න. හැම දෙනාගේ දැනගැනීම පිණිස මම කියන්න කිව්. සාමීනී යම්බෙලාවක මම රහත් බවට පත් වූයේ වී නම්. ඒ මොහුතිය පටන් මට සිටුමාලිගාව සිටුගෙදර සිටු සම්පත් මතක්වෙන් වනේ නෑ. ඔබවාන්සේගෙන් මට ලැබුණ දායාදයක් තියෙනවා. නිර්වාණය මෙන්න මේ නිර්වාණ සුවය ගැන හිතනකොට පුදුම සතුටක් දැනෙන. සංසාර දුකින් නිදහස් වනා මින්මතු සසර කිසිිම දුකක් මට හම්බ වෙන්නෙ නෑ. ඒ නිසා මම නිරවානය ගැන හිතලා අනේ සැපයි අනේ සැපයි කියන. භික්‍ෂූන් විශ්මියට පත් වුණ. මහනවෙලා වැඩි දවසක්නෑ රහත් බවට පත්ත ැක එතෝට බලන්න මේ නිර්වාණය කියන එක මොන තරන් වාසනාවන්තද කියලා. මේ ලෝකයේ තියෙන කිසිම කරදර පීඩා මොකුත්මනෑ වන සතුන්ගෙන්වත් කරදර නෑ ඔය තිස්සකර මහරහතන් වහන්සේ නමගට පවන්සලනව ඇතා ඇවිල්ල. වන සත්තු ඒ සත්තු දන්වාම හාමුදුරුවන්ගේ සුවිශේෂී ගතයක්ති වෙන. සාන්ත සිසෙල සක්තිබෙනවා. ඒ කරුණා මෛත්‍රී දයාවනුකම්පා ගුණවල උසස් තැනකටවිල්ල. මෙස්සෙක් මදුරුවෙකුටවත් කරදරයක් නැති ජීවිතය රහතන් වහන්සේගේ ජීවිතේ. නිරාහාරව දින හතක් ඉන්න පුළුවන් නිරෝධ සමාපත්ති. හත්වෙනි දවසේ කවුරු හරි ඇල්පැන් වීදුරුවක් දංහැන්දක් බෙදුවොත් එදා හැන්දෑවෙම විපා කළබෙන. ඒ නිරෝධ සමවතයේ තිබෙන බලය ශක්තිය ආනුභාවේ. සංසාර දුකින් නිදහස්වීම සඳහ තමයි අපි කවුරුත් මහන්සි ගණ්ඩුවන්. මේ සංසාර දුක කියනෙක පින්වත්ශීමාවක් නෑ. ඔබාප සියලු දෙනා හිටිය මවකුසක් තුළ ඒ මව ඒ අපි මොනතරං දුකක් වින් දද. ඉපදෙනකොට ළමාකාලේ මොන්න තරන් අපි දුකක් විදල තියෙනවාද. එක මෙිනෙහි කරන්න කිවූ. මේ වෙනකොට බලන්න ය සට යනවා ජරාජීරණ වෙනෝ කෙෂ්ටික පැහෙනවා දට්ටික වැටනෝ ඇඟ රැලි වැටිනෝ නැගට ගන්න බෑ. වාඩිවෙන්න බෑ මෙන්න මේ එක තමයි ආදීනව අපායේ සත්තුව පැයි විසිහතරම දුක්වෙදෙනවා සමාර සත්තු පන්නපිටින් කෑලි කෑලිවලට කපනෝ කොයිතරං භයානක දවසක් බුදුරජාණන් වහන්සේ බද්ධවර්ගීය ස්වාමීන් වහන්සේලාට පුදුම දේශනාවක් කළ. මහනිනි ඔබත් මමත් එතුවටේ ස්වාමින් වහන්සල තිස් නමහි බුදුරජාණන් වහන්සේ අතීද සංසාරයේ එළුවන් වෙලා බැටලුවන් වෙලා කුකුලන් වෙලා ඌරං වෙලා රාජ්‍ය අපරාධකරුවන් වෙලා ගෙල සිඳුම් ලැබෝවාර අනන්තයි අප්‍රමාණ. එයින් නිකුත්වීගිය ලේ එකතු කලා නං මේ සාගරයට වැඩී කිවූහාම භික්ෂූන් විස්මයට පත්ව වනක් බයට පත්තුන්. මේ ලෝකයේ බෙල්ල කැපිච්ච නැති කෙනෙක් නෑ කියනක මේ කියන්න. ඇයි ඔබත් මමත් කියකි බුදුරජාන් වහන්සේගෙත් පෙලිකැපුුම් ලැබල්ලා ලේක තුකරාණන් සාගරයට වැරේතුර මොන සංසාරයද බල. අන්නේ සංසාරයේ ගැන හිතල දුක හිතල මේ දුකෙන් නිදහස් වෙන්න කියල තමයි නිත රෝම බුදුරජාණන් වහන්සුප දෙෙස්තෙන්. අද මේ මනුස්ස ජීවිතය නිසා ඩිංගක් සමහාරවිට දු දැනන අඩුව ඇති නමුත් වයිසට යන්ඩ යන්න දුකත් අධිම්ම දැනෙන සමහර දරුවෝ මවුටපියාඩ සලකන්නෑ දෙමවුපයන්ට දරුණු වේදනාවක් දුක දැනෙනවා. ඉඳුන් හිටුන් කෑමබීම ැදුුම් පැළදුම් බොහෝ දෙනෙකුට නෑ දුක තඳින්ම දැනෙනවා. පිළිකා රෝග වකු වඩු රෝග නිසා දුක්විඳිනවන්න දුක දැනෙනවා. අන්න ඒ විදිහෙට දුකගැන හිතල මමත් ඔය දුකඩ පත්වෙනවාය කියන කාරණය නිතරමෙනහි කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ අපටුපදෙශ දුන්නා. දීල කිවි දාන සීල භාවනා පින්කං වැඩි කරගන්න කිවූ. හිසගිනිී ගත්ත කනෙකුේ ගින්න නිවාගන්නට මහන්සි ගන්න වගේ. සංසාරදුකෙන් නිදහස් වෙන්න දානසීල භාවනා පින්කම් කරගන්න කිවූ. මම වයිසට ගිහිල්ල පින්කරනො එහෙම හිතන් දෙපාකි. අදාදම පින්දහම් කරගත්තුොත් අදාදමයි විපාක. දැන් අවුරුදු හතාටේවයිසී පින්කරනයි, අවුරුදු හතාටේදීම රහත් බවින් නිවනට පත්වෙන්. තරුණවයිසේදී පින්කරපයි තරුණ වයිසේදී. මහළු වයිසේදී, පංකරපොයි, මහළු වයිසේදී රහත්වවෙන්න නිවනට යන්න. දැන් සාාරී පුත්තර ස්වාමීන් වහන්සේගේ මව් අවුරුදු. සීයක ටාසන්නයි. අන්තිම කාලෙ තම එතුමිය සෝවාන් මගින් නිවනට පත්වනේ. වයිසට ැනකං මගඵල නිවන්සුව ලබන්න බැරිවුණා. ඒ තමන්ගේ කුසලා කුසල්ල කරමයන් තනුකූලවයි. ඒ නිසා අපි වයස ගැන නොසිතා පුළුවන් පුළුවන් විදිහට පින්කර ගණ්ඩුවන්. වැඩිපුර භාවනාවට යොමුවැඩුවට. බුදුගුණ භාවනා මෛත්‍රී භාවන වැඩි කර ගණ්ඩුව. යටත් පිරිසින් සියලු සත්වයෝ සුවපත්වේවා යන වචනයවත් නිතර නිතරමිනිිහි කර හ විශාල පිනක් ලැබෙනවා. මේ සරීරයේ අනිත්‍යයි දුක්කයි අනාත්මයි කියල මෙිනිෙහි කරන්න පුරුදුවෙන්. ජීවිතයේ අනියතයි මරණය නියතයි කෙල මෙිහි කර එතවොට ඇලෙන්න්න ගැටෙන්න්න බැඳෙන්න්න තැක් නෑ. ඕමනි දහස්ුව අවසං හුසුම එහළන්න පුළුවන් ඒ ඒ දෙවි ලෝකවලින් ඇවිල් එක්කරගෙන යනවා එහෙට ගිහිල්ලත් හොඳට පින්දහම කරගන්න පුළුවන් කමතිය. අන්නේ පුන්නේ සම්පත්තිය තමයි වැලිදියුණු කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපට නිතර නිත රුපදෙස්තුන්නේ. පියමතරා බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ සුජාත නමින් පාන්සුකූලික භික්‍ෂූන් වහන්සේ නමක් හිතය දායක පින්න තුොල්ලා දෙන චීවර පොරවන්න නෑ ඒ පූජා කරනවා එහෙෙන්මිහින් අහුලාගත්ත චීවරයක් වස්තරයක් තමයි පෙරවන් ගාපොති චීවරං පටික්කිිපාමී පාන්සුකූලිකංගං සමාධයාමි කියලා ඒ සිික්ෂාපදේ සමාදං වෙන්න අදත් ඉන්න මේ ස්වාමීන් වහන්සේ දවසක් කුණුගොඩක් කෝටුවකින් එහිට මෙහිට තල්ලු කරනු ගමී නගර තියෙන කුණු කසලගෙන දාපු ලොකු කුණු ගොඩක් ඒ නගරේ කුලී වැඩ කරන මනුස්සෙක් ඇහ ස්වාමින මොකුද මේ කුණු ගොඩක් තල්ලු කරන්න එහිට මෙහෙ පින්වත මට ඕන වෙලා තියෙනවා රිදිකෑල්ල මගේසිවර ඉරිල කෑල්ලක් මහගණ්ඩෝන මට ශ්‍රදිිකෑල්ලක් ඕන වෙලතිය ඒක මම හොයනවයි කිව්වා මෙතුමා දුවගන ගයක් කඩේට ගිල්ල රිදිිකෑල්ලක් අරග නැවිදිින් පූජකන අතට ගන්න නෑ පාන්සකෝල භික්ෂුව චීවරය අතට ගන්න නෑ එක බිමට දාණ්ඩුව බිමින් තමයි අහුලගන්නේ පාන්සොකෝල සංඥාවෙන් අහුලගන්න ඊට වශ මෙතුමා අනි සංසාරයවත් කරගන්න බැරිවෙච්ච පිනක්නෙ මංකළේ තැන ගහල නලල බිමතියෙන බොහෝම ගෞරවින් වැද. ඔච්චරයි පින. මෙතුමා මී කරගනු ලැබූ පින බලන්න ගෞතම බුද්ධ ශාසනයේ දක්වාම සැපවිපාකදුන්. ්‍රදිිකෑල්ලි වටිනාකම ගොඩක් නැහැ. නමුත් අර පූජාකර වෙලාවේ චිත්තා ප්‍රසාදය හේතුකරගනයි මේසා විශාල සම්පතක් ලැබ. පදමොත්තරස්ස භගවතුහෝ සුජාතෝනාමසාාවකෝ පන්සුකෝලංගවේ සන්තෝ සංකහාදේ චරති තදා. ියමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සුජාත නමින් පාන්සුකූලික භික්‍ෂූන් වහන්සේ නමක් හිටිය. පාන්සුකූල රෙදි පමණයි පොරවන්නේ. දවසක්කොන් වහන්සේට රෙදිකෑල්ලක් ඕන වෙලා කුණු ගොඩක් එහිට මෙහිට පෙරලමින් හිටිය. අන්ඩයක් දාගන්න මේ කුටකුඩි ෙදිිකෑල්ලක් ෝන වෙල තිබ නගේ නගරේ හන්සවතියා පරේ සංබතකා හරන් උපන්ඩ දු සංදත්වානහ සිරසාහගභිහිවාදියන් මම දුවගන ගියා කඩයකට ගිහිල මම උපන්්ඩ දුස්සරිදි කෑල්ලා අරගනවා මම ඒකාලේ පරේසං බතකාහරං අනුන්ට බැලමවර කරනගෙන කුලි වැඩකරුවේ. එයින් ලැබෙනදයකින් තමයි මම ජීවත්වන්න අන්නේ වැටුපෙන් තමයි මංම මේ රිෙදිකැඇල්ල ගෙනාව. ගෙනල්ලා පූජ කරන ගෞරවෙන් වන්දනාමාන කළා එච්චරයි පින්කම. ඊනඟටොන් වහන්සේ කියනුව එක විපාකය තේන කම්මන සුකථේන චේතනා පනිදිීහිච ජහිෙතුවා මානු සංදේහං තාවතින්සේ අගච්චහං ඒ වස්ත්‍රපූජා පිනෙන් මම මනුස්ස ලෝකයේ අතහැරළමා තෞතිසා දෙවලූ පන්න මනුස්සු ලෝක අතැලමම දෙවළුවට ගියා. මගේ හොඳ ප්‍රාර්ථනාවක් තිබුණ චේතනා පනිදීහිච ගෞරවංමායි චීවර පූජාව කළේ සංසාරගමන සැපවත්වේවාකෙන් අදහසය පූජාකද. මම දෙවලුවට ගිහිල සකළ සම්පත් මට පහලුවනේ. අර පාන්සුකූලග භික්‍ෂූන් වහන්සේට කළ ජීවර වස්ත්‍ර පූජාවේ අනුහසය. තෙත්තිින් සක්කත්තුන් දේවිදෝ දේවරජ්්ජ මකාරයිෙන් තතාසත්්‍ය සතක්කත්තුන් ජකව අහෝ සහ මේ වස්තර චීවර පෝජාවේ අනුහසින් මම දෙවලොව සක්‍රභාවනී සක්‍රදිවිරාජයා හැටියට තිස්තුංවාරයක් උපන වාර තිස්තුනක් සක්‍රදේවේන්දර පොඩි පිනක්ද බල. එකසිය හත්වාරයක් ලෝකී අගරජවනාස් චක. වර්තති රජවනයකිවූ. බලන්න පොඩි පිනක්ත මෙතුමා මේ විදනය කරගෙන එන්නේ. නැවත නැවතත් එතුමා පින්කරගන්න. එතුමාට මතක්ව නමේ චීවර පූජාවෙන් තමයි මට මේසා විශාල සම්පතක් ලැබන කියල. පදේස රජ්ජංවිපුූලන් ගණනාතුෝ අසං කියන් උපන්ඩ දුස් සංදාානන බෝධමියකුතුභයන් මටමි ප්‍රදේශරාජ්්‍යවල ලැබුණු රජකම් සීමාවක් නෑ. ඒ තරන් සම්පත් මට ලැබුණ අන්දයක් බිහිරෙක් ගොළුවවෙෙක් මන්දබුන්්ධික අවාසනාවන්ත කෙනෙක් සතරපාදුකක් හම්බෝනේ නෑ. බලන්න හිතේ බලය. හිතේ බල සම්පන්නකවු මේ කියන්නේ. ඉච්චාමානු අහංජ සකාන්ත සම්බතන් කෝමකෝසෙන් චාදියන්. අන්ඩ දුස්සදා නිදං පලන් මම ලොහු දනවතෙක් වුණා. මට පුළුවන්කම ලැබුණා කෝම කෝසේය කියෙන වටිනා රෙදිවලින් විශාල පරුවතයක් වහද. ඒත් තරං ධනවතෙක් වුණා. ඒ ධනේ ලැබුණමේ තුනුරුවන්ඩ කරම මේ පූජාව. චීවර පූජාවේ බලේ කෙළකිව්. කල්ප ලක්ෂයක් මම, පවමදාකොත් දුර්ගතියට ගේ නෑ සුගතියමයි හිටියකිව වෙතුකොඩ දැම් බලන්න භික්‍ෂූන් වහන්සේ නමකඩ කළ පූජාව. ලොවතුරා බුදුකෙනුකොඩ පූජාවක් කලා නං මොන තරම් පිනක් ලැබේද. බනඩිංගක් කැහුව නං කොයිතරං පිනක් ලබේද. භාවනාවක් කලා නං මොන තරං පිනක් ලැබේද. අර වස්ත්‍ර පූජාවට එහෙම නං. ව පින ටිග ිග ටිග වැඩිකර ගත්තනං මොන්න තරං අනුසස්ලැබෙනවා. අද අපට සියලූම පින්කම් කරගන්නට වාසනාව ලැබිලතිය. සංගිකදාාන සලාකදාන දංශල් පැවැත්වීම බුද්ධ පූජා මල් පහන් ගිලන් පස පූජාව, මවුට සැලකීම පියාට සැලකීම බනෑසීම භාාවනාකිලි ඔක්කෝම කරගන්න ලැබිලතිය. කල් නොදමා අදාදම කරගත්වො. සංසාර ගමන නං කව දාකවත් දුක්විඳින් ඩෝනනෑ. සැපෙන් ඉඩ පුළුවන්. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනිමී ඔය මහා පින්දහම් කරන මිනිස්සු හදිසී දුක්විඳල මරණයට පත්වනොත් මොකොද වෙන්න. හොඳ උපදේශයක්තු එක මතක තියාගත්. පින්වත මැටිභාජනයකට තෙල් පුරෝගන්න. මේ තෙල් පාත්තරය අරගන ගිල ගඟටදානු. ගඟටදාපු ගමන් තෙල් ටික උඩින් පාවෙල යනවත් තෙල් භාජනය යටට යනවා. ඒවගේ තමයි පින්වත මේ සදීරයේ ඇද වැටෙනව ඒ ඒ තැන්වල කරගත්වදේ තමා පස්සිෙන් යන උඩ පාවල යන හොද තැනකට අන්න්න පුළුවන් කිවූ. හොඳ තැන කොපදින්න පුළුවන් කිවූ. මොද තෙ. ගග ඇතුළට යන්නන්නේන වතුරු උඩ පාාවෙනෝ. ඒ පුුණ්්‍යවන්ත ජීවිතයේ අන්නේය වගේ පිණින් පාාවෙනවයිකිව්වා. හොඳ තැන කොපු දිනවයිකිව්වා. එනි සපිට කියන්න බෑ මේ තැනැත්තා දුක්විඳල දුක්විඳල මරණීට පත්වනා අනේ අපපායටයන් ඇති කියල කාටුවත් කියන්න බෑ. එක රහතන් වහන්සේ නමක්. එක ස්වාමීන් වහන්සේ නමක් හිටිය දරුණු වේදනාවකින් මරණයට පත්තුන්. හැමෝම කිව්වා ලේවිලක්මැද වැටිල් අපුවත් වන නිසාේ අපායටයන්න ඇති. බුදුරජාණන් වහන්සේ පනිවිඩයක් කිව්ව මහනිනිමේ දේහෙ ආදාහනය කරෙේ අලුටික තැන් පත් කළ කුඩා සෑයක් හදන්න කියලා. ඒ කටිවුතුත් කරලා දර්ම සාලාවේ. ඇදෑව කතාවක් යන අනීමේ හාමුදුරු අපායිටයන්ට ඇති ඒ තරං දරුණු වේදනාවකින් මරණයට පත්තුන. මේක බුදුරජාණන් වහන්සේට ඇහුුණක්. උන්වහන්සේ පහදා දෙන මහනනේ ඒ භික්‍ෂූන් වහන්සේ මනුස්වුලෝකී උපන්නනෑ චාතුරු මහරාජිකාදී සදවුලොවට ගේනෑ නරකාදී සතරපායකට ගියනෑ. බඹලෝට ගියන එහන ස්වාමෙන් උපන්නෙ කොහේද. මහනිනී භික්‍ෂෝන් වහන්සේ රහත් බවින් නිවනට පත් වනාකිු. ලේවිලක්මැද වැටිලා දරුණවේදනාවකින් එදලා රහත්වනේ කොහොමද කියෙලා අය යහුව. මහනිනිමං ඔබලාට කියල තියෙනා නේද. ඕනම වේදනාවක් ආවොත් වේදනාව මෙනෙහි කරන්නට කියලා වේදනානු පස්සනා සති පට්ටහානේ. හිත වේදනාවෙන් දරුණු වෙඩවෙන්න වේදනයි වේදනයි අනිත්‍යයි දුක්කයි අනාත්මයි කියලා දැඩිවමනීකරගෙන යනකුටේ ස්වාමීන් වහන්සේගේ වේදනාව යටවුණා. වේදනානු පස්සනාව ඉදිරිටාව. මරණයයි. රහත්වීමයි දෙක එකටම සිද්දදු නැකෝ බලන්න වි්මිතම අවස්ථාවන් ඒවගේ වේදනාවක් දැනෙන අපටත් ඔන්නඔයි වේදනාව මෙනෙහි කරන්න පුරුදුුවෙන්ඩෝන දත්වේදනා විසේ වේදනාාව ඩේවේදනගේ වේදනාද දැනන්න පුළුවන් වේදනාවයි වේදනාවයි වේදනාව යනිත්‍යයි දුක්කා යනාත්මයි කියල දිගට මෙනෙහි කරන්න වේදනාව යටවෙනවා හලගන්න පුළුවන් පිනතිබනොත් රහත්වී මත් සිදුවෙන. ඒ බුදුරජාණන් වහන්සේගේ උපදේශ අපි හරියට ක්‍රාත්මක කොළොත් අපට සංසාර ගමනේ මොනමදේකිින්වත් අඩු ලොහුඩු අක් වන්නේ නෑ දුකින් නිදහස් වෙන්නත් නිවනට පත්වවෙන්නත් පුළුවන්. එතෝට මේ දේශනය අනුව චීවර පූජාවෙන් කල්ප ලක්ෂයක් අනුසස් ලැබුණනා නම් බණනඩින්ගක් ැහෝත් භාවනාවක් කළො තුනුරුවන්ට ගෞරුුවය කොළු සීල සමාධි ප්‍රඥාගුණ වැඩුවොත් මොන තරංපිනක් ලැබෙයි. ඒ නිසා වැඩිවැඩියෙන් දාන සීල භාවනා පින්කම් කරගනිමු, සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාකරගනිමු, මොනම දෙයක් ගැනවත් ඇැලීමක් බැඳීමක් ගැටීමක් තබාගන්න නැතුව, වාසනාවන්ත ජීවිතයක් ගතකරමු, සුකිතමුදිත ජීවිතයක් ගත කරමු. බෙලව ජීවිතයේ වාසනාවන්ත වී, පරලොව ගමනස් සුගතියක්ව පාරමී පුරාගන ගිහිල්ල. ඔබාපු ශීලොමදනාතමය මහාපින් කම ජරාමරනාදයේ දුකියං නිදහස්ව ලැබෙන අමහමහා නිවන් සම්පත් පිණිසම හේතුවේවා වාසනාාවේවා කියල කවුලු සාදුකාලයක් තේල නිවන් ප්‍රාතනා කරගන්න ඕන. සාසනාරක්ෂක ලෝකපාලග සතරවරන් දෙවිවරු විශ්ණ කතර ගම සුමන සමන්ධි විරජවරු. මෙද ෝසතාානන් දුතුුගමුණු දිවිරාජයා මහාමායා දිවිරාජය සක් දෙව් රජතුමා විශ්ව කරමදී පුත්‍රයා ප්‍රමුඛ සියලුම දෙවියෝමී පින් ලබාගන්න හැමෝටම දෙවරකවරනය ලබාදෙත්වා දෙවියන්ගෙති යසහි සුරු සපසම්පත් අභිහරදනේ වේවා බුද්ධ සාසනයටත් මේ හැමෝටමත් ලක්දරනට අධාර්මික දේවා රක්ෂාව ලබාදෙත්වා දෙවියන්තත් තමහමහනිවන්සුවත් වේවා කියල සාදු කියල පින් දෙන්න. ඔබා පහදාවදා තවා සුජීවත්තියෙන මෞපියන්ඩ වැඩිහිටියනු ගුරුවරුන්ට ඥාතීන්ට සහෝදර සහෝදරියන්ට නෑදෑ හිතමිතුරන්ටත් මේ පින් අතලේ හැමෝමත් නිදුක් වෙත්වා නීරෝගි වෙෙත්වා සුවපත් වෙෙත්වා දීර්ඝාවස දියුණු සෙද සාන්තයේ සැලසේවා අවසාන වසයෙන් මේ රැස්කරගත්තා උදාර පින් බලින් බුද්ධධම්ම සංගරත්නත්ත්‍රයානු භාවයෙන්. ජයිස්සිරි මහබෝධයෙන් වහන්සිගරුවන් වැලි මහස සෑරදදුන් වහන්සිගානු භාවයෙන්. ස දාතුන් වහන්සಲලාට දාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ akkුධාතුන් වහන්සේ සර දරදා වහන්සේ සතර ශ්‍රීපා දස්ථාන ആනුභා බලෙන්ද බුද්ධගයාාව බෝධಿන් වහන්සේ වජරාසන ආනුභාබලෙන්ந்த म्බිനී බරනස කුසිනාරාව ජේතුවන රාමේ ೇළ වනරාම අපಯටමස්ථാන සළස් මස්ಥාන් ව ආ ಭා බලේෙන් න් ෝ පුර වැඩඉන්න බෝධി වහන්සල ෘතිමාාව හංසල සරදුන් වහන්සේලා ් ද්‍රනයක් සොලොස් නැලියයක් සරුවක් ධාතුන් හංසල ගානු භාාවයෙන්ද. අනන්ත බුදු පසීබුදු මහරහතන් වහන්සේලාගේ සීල සමාධි ප්‍රඥා විමමුක්තිය විමමුක්ති ඥාල දර්ශනයක් ආනු භා බලයෙන්ද. තන්හං කළ මේදංගල සරණං කල දීපන්ං කළ කෝඩඥ මංගල සුමන රේවත සෝවි තනුවම දසී පදමනාලද පදමොත්තර. සුමේද සුජාත පිය දස්සී අත්ත දසී දම්ම දසී සිද්ධත්ත. තිෙසබසවි පසීසිකී වෙස්සබෝ කකු සඳකෝනාගමන කාස්්‍යභ ගෞතමයන බුදුවරෙන් වහන්සේලාගේ අනත බ ද ගුණ ලින් බදක්ඥා බලින්, බුද්ධ ේජාන ැලින් බුද් ර දිධ න ා බලයෙන් නවල තුරාසී සද්ධර්මරත්්‍යයානු භාවිං ආලි මහා සංගරත්්‍යය නන්තගුණ බලයෙන් දෙෙවරැකවරනින් කල්යාන මිත්‍රරංගේ සිිරවාදිින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වේ දරන ජන්මදිනසී පත් කරන බියගම යටවත්ත පාර පදින් චරුණ සාන්තබේසිහ මහත්මාටත් මෑනිියන්න නාරිව තේශ්වරගේ මතාවටත් තමන්ගේ දර්මුණු බුරන්තන් යාාතන්ටත් මේ දර්මස්ශ්‍රවනයක ලැමදනාමත් නිදුක්වෙත්වා නීරෝගි වෙෙත්වා සුවපත්වෙත්වා නිදුක් වෙත්වා නීරෝගි වෙෙත්වා සුවපත්වෙත්වා ආවිසිං වැලඩත්වා වරණයෙන් වැලිත්වා සැපෙන් වැඩෙත්වා බලෙන් වැඩිත්වා ප්‍රඥාවං වැලෙත්වා දීර්ගා සත්තේවා. නදානනි ඇසී සුර සැප සම්පත් වැඩි දියුණු වේවා, තමතමගේ ලැකී රක්ෂාවන් දරුවන් අධ්‍යාපන කටුවෝදු සාර්ථක වේවා. ධන සීලභාවනා පින්ංකන් සීල සමාධී ප්‍රඥාගුණත් දියුණ වේවා. තිබ නසනී පපුළු පදරුව නවග්‍රහදෝ සේරාෂ්ට කපල, අනවින කොඩවිෙන බන්ධන යක්ක්ෂ ප්‍රේතබහු තමනුක්්‍ය කළදර දුරුවේවා, ගිනි ජලවසවි සවිියෞදධන විපත්ති වලකීවා, සුරු සතුරන්ගගේෙන් අසත් පුරුෂයන්ෙන් දුරජනයන්ගේෙන් වල පීඩා වලකීවා. මරණේදිත් මේ උදාර පින්කම් සීහිපත්තේවා මෙතැන් පටන්නි වන්දකිනාා ජාති දක්වාම, සතරපාදුකා සාගිනිි වේදනාවත් දුගීමගේ අසරනකමක්, සතරපාදුකා කන්දය බිහිරි ගොළුවවෙෙක්වැනි අවාසනාවන්ත ජීවිතයක් මේ පින් බලින් නමවේවා. වාසනාවන්තු ගනේති මෞපියන් ගුරූරුුණ ඥාතින් සංසාර්රිදිිත් ත පරල බේවා. බුදු පසේබුදු මහරහත්තුඋතුමෝද මොනගැසේවා සුවසේ පාරමී ගුණ දියුණු කරලා. පැම දෙ නාටෝමී මහිසාක්ක්‍ය මහනු භාව සම්පන්න පින්ංකම. දුක්ක සමුද නිරෝධ මාර්ග චතුරාලි ශත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ අජරාමර සාන්තලෝ කෝත්‍ර මහමන් නිවන් සම්පත් පිණිසහේතු වේවා වාසනාවේවා කෙල කවුලු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන ඥාතීන්ට දෙවියන්ට පින්ෙම. इदं मे sukita hun tu सुखिता हुन्तु ज्ञातयो इदन्मे जाति नङ् होतु सुखिता हुन्तु ज्ञातयो इदन्मे ज्ञाति नङ् होतु सुखिता हुन्तु ज्ञातयो एतावता चं हेहि सम्भ तन् पुण्यसम्पदं सम्भेदेवाङ्नुमोदन्तु सम्ब सम्पत्ति सिद्ध्या भोतां चम हेहि संब तुण्य संपदंग सभूतांगनुमोदनों संभ संपत्तिवता संबतन पुन्य संपदं पुण्य सत्तां सै सत्तामोदंत सब संपत्ति सिद्धिया आकाशत्ता चुमट्ठा देवा नागा पुञ्णन्तं अनुमोदित्वा चिरं लक्खन्तु साहसनं आकाशत्ता च बुम्मत्ता देवानां गा महिन्दिका पुञ्णन्तं अनुमोदित्वा चिरं लक्खन्तु देशनं आकाशत्ता च बुम्मत्ता देवानां गा महिन्दिका पुञ्णन्तं अनुमोदित्वा चिरं लक्खन्तु मन परन्ति ඉමිනාපුഞ්ഞ කම්මීනේ මාමි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝය අවනිම්බාන පත්තියා ඉමිනාපුഞ්ഞ කම්මීනේ මාමම බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝයාව නිබාන පත්තියා ඉමිනාපු්ඥ කම්මීනේ මාමි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝයාාව නිබබාන පත්තියා ඉදන් මේ පුං්්‍යකම්මං ආසවක්කයා බහන් හෝතු සම්බදුක්කා පමොංචතු සාධුසාධු සාදුු අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාඩෝ දම්මා වද්ධන්තියායුුවන්නෝ සුකංගන් आयुरारोग्य संपत्ति साग संपत्ति में वच्चे अतो निम्बान संपत्ति इमिनाते समिज्जतु